අපි වේගවත්ව මේ web design පාඩම මතක් කරගෙන යමු. එහෙනම් ඉස්සෙල්ලා අපි පටන් ගමු HTML කොටස මතක් කරගන්න මේ වේගවත් revision එක. හරිද? අත්‍යවශ්‍යම කොටස් ටික මේ විදිහට කරමු. ඊට පස්සේ pass paper ගන්නකොට නැවත මේවා theory මතක් වෙනවා. අපි එහෙනම් වැඩේ පටන් ගමු නේද? Right. ඔන්න. එහෙනම් HTML ගැන දැනගත යුතු ප්‍රධාන දේවල් එහෙනම් කොළ ටිකක් අරගෙන සූදානම් වෙන්න පොත් හෝ ඒ දේවල් සූදානම් කරගන්න. මෙන්න. HTML HTML ගැන මම වේගෙන් අදාළ කොටස් දෙනවා. HTML දිග නම මොකද්ද? Hypertext, Markup, Language. ඔන්න HTML දිග නම. හරිද? මේ ගැන දැනගත යුතු දේවල්. කට්ටක් ගන්න ලියාගන්න HTML භාෂාව ගැන දැනගත යුතු දේවල්. මේකේ මූලික ලක්ෂණ. හරිද? මාකප් කියන අදහස එන්නේ සලකුණු භාෂාවක්. හරි. එහෙනම් මෙහෙම ලියමු. වෙබ් පිටුවක අන්තර්ගතය විස්තර කරයි. වෙබ් පිටුවක අන්තර්ගතය විස්තර කරයි. එහෙනම් මේ භාෂාවෙන් කරන්න වෙබ් පේජ් එකේ අන්තර්ගතය කන්ටෙන්ට් එක විස්තර කරන්න. ඊට පස්සේ ලියන්න මෙය ක්‍රමලේඛ භාෂාවක් නොවේ. මේක Python වගේ programming language එකක් නෙවෙයි. මේ ක්‍රමලේඛ භාෂාවක් නොවේ. මේ සලකුණු භාෂාවකි. මේ සලකුණු භාෂාවකි. මේ සලකුණු භාෂාවකි. හරි. ඒක සලකුණු භාෂාවක් කියන්නේ අපි කියන විදිහට එයා සලකුණු කරලා දෙනවා එහෙම එකක් තියෙන. හරිද? ඊට පස්සේ තව දෙයක්. මේ HTML භාෂාව case sensitive වෙන්නේ නැහැ. capital simple බවට සංවේදී වෙන්නේ නැහැ. ඒක ලියන්න. HTML භාෂාව case sensitive නොවේ. නොවේ. ඒක අපි theory වලදී කියලා දීලා තියෙනවනේ අපිට HTML simple type කරත් කමක් නැහැ මේ අදාළ tags මේ දේවල් capital type කරත් මේව කවලම් කරලා type කරත් කිසි බාධාවක් නැහැ. හරිද? ඊට පස්සේ මම මේ ටික දැනගන්න ඕන. ඊළඟ අනුමාත්‍රකාව HTML භාෂාවේ මූලික ආකෘතිය. HTML භාෂාවේ මූලික ආකෘතිය. HTML භාෂාවේ මූලික ආකෘතිය structure එක. මෙන්න HTML පොතේ මෙහෙමයි මේ දැන් මේවට අපි කියන්නේ උපදෙස් නේ භාෂාවේ උපදෙස් මේවට අපි කියන්නේ tags කියලා tags t a g s අපේ සිංහල මාධ්‍යයෙන් කියන්නේ උසුලන කියලා කියන උසුලන හරිද එතකොට මේක අපි ශබ්ද කරලා කියන්නේ html tag එක ඊට පස්සේ එනවා head කියලා tag එකක් head tag එක head උසුලනය ඊට පස්සේ ඕක ඇතුළේ එනවා title කියලා එකක් මෙන්න මේකේ තමයි අපි දාන්නේ මාතෘකාව මම දානම් page title කියලා පිටුවේ මාතෘකාව අපි ඒ වගේ දැන් පිටුව කියන මේ ඒ page එකට දෙන මාතෘකාව අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ title tag එක close කරනවා. close කරන එක අදහස් කරන්නේ මේ විදියට backslash එක ඇලීර දාලා පිළිවෙලක් තියෙනවා අන්තිමට දාපු tag එක ඉස්සෙල්ලා close කරනවා. ඊට පස්සේ close කරන දෙවෙනියට open කරපු එක head එක close කරා. අවසානයේ තමයි අපි html tag එක close කරන්නේ. හරිද? html එක close කරන්නේ අවසානයේට අවසානයට ක්ලෝස් කරන්න. ඒ අතර වාරේ බොඩි ටැග් දෙකක් යනවා. බොඩි ටැග් දෙක අතර තමයි අපේ වෙබ් පිටුවේ බඳ කොටස හෙවත් වෙබ් පිටුවේ සියලුම අන්තර්ගතයන්. හරි නේද? පේජ් කන්ටෙන්ට් එක. ඒ කියන්නේ රූප, වීඩියෝ, අකුරු ඔය ඔක්කොම ටික දාන්නේ මේ අතර වාරේ. තේරුණා නේද? එතකොට මෙන්න මේ බ්ලොක් ටික යනවා මේ තියෙන බොඩි ටැග් එකේ බ්ලොක් එක, හෙඩ් එකේ බ්ලොක් එක, HTML සම්පූර්ණ බ්ලොක් එක නැත්නම් ඒ ස්ට්‍රක්චර් එක ඔය තියෙන්නේ. මේ අතර වාරේ සම්පූර්ණ වෙබ් පිටුව විස්තර කරනවා මේ බොඩි ටැග් දෙක අතර වාරේ වෙබ් පිටුවේ අන්තර්ගතයේ බඳ කොටස විස්තර කරනවා
head එක අතර වාර පිටුවේ මාතෘකාව එතකොට CSS වල style meta tags ඔන්න ඔය දේවල් අපි දාන්න. හරිද? ඕන මේක දැන් revision නේ. Head එක අතර වාරේ දාන ටිකක් තියෙනවා දැන්. Body tag එක අතර වාරේ දාන්න සාමාන්‍යයෙන් අපි අකුරු ඊට පස්සේ පින්තූර pictures ඊට පස්සේ video ඔය වගේ අන්තර්ගතයන් තමයි අපි දාන්න. ඊට පස්සේ මේ head block එක අතර දාන්න සාමාන්‍යයෙන් title එක දානවා මාතෘකාව දානවා CSS style දාන ඔය අතර වාරේ ඊට පස්සේ තව තියෙනවා meta tags කියලා දැන් ලියාගෙන මම ඉස්සරට කියලා දැන් meta tags web පිටුවේ ඔය search engine optimization වලදී ගන්න ඒවා සෙවුම් යන්ත්‍ර වලට සහය දක්වනකොට අපේ web පිටුව අන්න ඒවා දාන්නේ ඔය අතර වාරේ CSS style meta tags ඔය ටික ඔක්කොම note කරගන්න Right. What do you mean by not Karagan Tangala? ඉවර නම් රේස් හෑන්ඩ් එකක් දෙන්න. හරිද ඊට පස්සේ පොඩ්ඩක් අපි ඔය ප්‍රැක්ටිකල් එකක් විදියට කරලා බලමු වේගවත්ව කරමු HTML ටැග් එක ඊට පස්සේ හෙඩ් එක ඊට පස්සේ ටයිටල් එක අපි ටයිප් ලියපු එකම දාමු නේද පේජ් ටයිටල් ටයිටල් ටැග් එක ක්ලෝස් කරා ඊට පස්සේ head tag එක close කරා body tag එක open කරා මෙතන තමයි අපි පිටු අන්තර්ගතය විස්තර කරන්නේ page content එක උතල තමයි පාඩම අපි 180කට එහා පැත්තේ ඉගෙන ගන්න body tag එක close කරා html එක close කරා right මොකද අපිට practical එක දිහට තියෙන මේක save කරන්න තියෙන්නේ එතකොට මේක ලියා ගන්න අපි save කරනකොට එන extension එක තමයි හරිද මම මේක සේව් කරනවා html fast කියලා html fast .html කියලා extension එකක් දෙනවා ඕනනම් htm දාන්නත් පුළුවන් ඒකෙන් තමයි කම්පියුටරේ දැනගන්නේ මේ කියන්නේ web page එක උපදෙස් ටිකක් කියලා හරිද ඔය විදිහට තමයි දැනගන්නේ එතකොට ඊට පස්සේ අපි ඩෙස්ක්ටොප් එකට යනවා මෙන්න තියෙනවා මේ තියෙන HTML fast කියන ඩොකියුමන්ට් එක. ඔක ඩබල් ක්ලික් කරාට පස්සේ අපේ පිටුව මේ වෙලාවේ දැర్శණය වෙනවා. හරි නේද? පාඩු පේනවා ඇති. මෙන්න ටයිටල් ටැග් එක ඇතුළේ දාපු කොටස ටැබ් එකේ මාතෘකා ඉදියට ඇවිල්ලා අර බොඩි ටැග් එකේ තියෙන ටික මේ ඔක්කොම ටික මේ සුදුපා ලොකු කොටුව සම්පූර්ණයෙන්ම එන බොඩි ටැග් එකේ කොටස. පිටුවේ බඳ කොටස. හරි නේද? ඔන්න ඔය කොටස් ටික තමයි ප්‍රැක්ටිකල් විදියට තියෙන්නේ. තේරුණා නේද වැඩ යන විදිහ? රයිට්. අපි යමු ඊට පස්සේ.
හරිද? භාෂාවේ නීති දෙකක් තියෙනවා ප්‍රධානයි ඒ ටික ඉගෙන ගමු. ඊට පස්සේ දාගන්න HTML භාෂාවේ පළමු නීතිය. HTML භාෂාවේ පළමු නීතිය. HTML භාෂාවේ පළමු නීතිය. හරි HTML භාෂාවේ ප්‍රධාන නීති දෙකක් තියෙනවා පළමු නීතිය තමයි මෙන්න මේක හරිද ඔයාලා දාගන්න පළවෙනි නීතිය අපි මෙතෙන්ට දාමු මෙහෙම b අකුර දාමු ඊට පස්සේ මෙතෙන්ට අපි දාන මොකක් හරි අන්තර්ගතය මම දාන්නම්කෝ මේ information කියලා information ඔහොමද හරිද b tag එක close කරා මෙන්න පළවෙනි නීතිය මොකද පළවෙනි නීතිය වෙබ්පිටුවේ මේ තියෙන අන්තර්ගතය අන්තර්ගතයේ දෙපැත්තේ අපි දානවා මේ විදියට අන්තර්ගතයේ දෙපැත්තේ අදාළ උපදේශ දෙක උසුලන දෙක. ඕක තමයි පළවෙනි නීතිය. හරිද? ලියාගන්න මෙහෙම පළවෙනි නීතිය කියලා. අන්තර්ගතයේ දෙපස අදාළ උසුලන දැක්වීම. පළවෙනි නීතිය තමයි අන්තර්ගතයේ දෙපස අදාළ උසුලන දැක්වීම. මේක රඟා ලියා ගන්න. ඊතලත විදියට දාගන්න. මේක හරියට අල්ලගන්න අපිට ආයේ HTML ගැන වෙනම හිතන්න දෙයක් නැහැ මේ අද දවසේ මේ මහන්සියෙන්. හරිද? ප්‍රැක්ටිකල් කොටස් ටිකුත් යන්න තියෙනවා. මොකද CSS එක එක සැරේම පටන් ගන්නත් බෑ HTML දැනුම නැතුව. CSS අනිවාර්යෙන් HTML දැනගෙන තමයි එතෙන්ට යන්න වෙන්නේ. ඒක නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරලා යමු. රයිට්. වැඩි වෙලාවක් දෙන්න බෑ. හරි. ලියන මෙහෙම. information යන වචනය මේ b අකුරේ මොකද්ද වෙන්නේ? bold වෙනව නේද? information යන වචනය තද පැහැයෙන් යුක්ත වේ. තද පැහැයෙන් යුක්ත වේ. තව එක්සැම්පල් එකක් දාමු. H1 information H1 එක ක්ලෝස් කරා. දැන් මොකද්ද මේ? information කියන වචනය මාතෘකාවක් වෙයි. information යන වචනය මාතෘකාවක් වෙයි. information යන වචනය මාතෘකාවක් වෙයි. හරි නේද? දැන් ඊළඟ වැඩේ. දන භාෂාවේ HTML භාෂාවේ දෙවන නීතිය. HTML භාෂාවේ දෙවන නීතිය. ඒකේ දන අනුමාත්‍රක උපලක්ෂණ කියලා උපලක්ෂණ භාවිතය. උපලක්ෂණ භාවිතය. HTML භාෂාවේ දෙවන නීතිය උපලක්ෂණ භාවිතය. උපලක්ෂණ භාවිතය.
right මේක තමයි දෙවනිසා අවසානයේ ඉතින් ඒ කියන්නේ මේ ටැග් එකෙන් අපිට විස්තර කරගන්න බැරි දේවල් අපි විස්තර කරන්න පාවිච්චි කරනවා මොනවද ඒක ඇතුළේ තව උපපද පාවිච්චි කරනවා ඒකට අපි කියන උපලක්ෂණ කියලා උදාහරණයක් විදියට දැන් අපි information කියන වචනේ මාතෘකාවක් වුණානේ H1 දැම්මට පස්සේ එතකොට අපි මෙහෙම H1 එක දාලා අපිට මේ මාතෘකාව එතකොට පේන්නේ මේ මාතෘකාව පේන්නේ මේකනම් වෙබ් පිටුව පිටුව වම් පැත්තෙන් ලොකු අකුරෙන් මේ විදිහට information කියලා මාතෘකාවක් විදිහට අපිට පේනවා හරිද එතකොට මේ උපලක්ෂණ පාවිච්චි කරාට පස්සේ මට පුළුවන් මේක ඕන මෙන්න මෙහෙම දෙයක් දැන් හිතන්න මට මේ මාතෘකාව වෙබ් page එකේ center කරගන්න ඕන මැදට කරගන්න ඕන කියලා එතකොට කොහොමද කරන්නේ අන්න උපලක්ෂණ පදයක් එනවා align කියලා ඒක අපි වෙනම ඉගෙන ගන්න වෙනවා සමාන කරා වටිනාකමකට center කියලා මෙතන වහන්න තියෙන විශාල ලකුණ වහන්න මෙතන එහෙනම් මෙන්න මේක තමයි හරිද මෙන්න මේක තමයි උපලක්ෂණය වෙන්නේ මේකේ කියන්නේ නැත්තම් value එක වෙන්නේ මේව close කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ අපි අන්තර්ගතය දැම information කියලා මේක තමයි අපිට මාතෘකාව කරගන්න ඕන කොටස ඊට පස්සේ ප්‍රධාන ටැග් එක විතරක් මෙහෙම close කරා දැන් මෙහෙම කරාට පස්සේ අපේ web browser එකේ එන්නේ පිටුව මැද information කියලා මාතෘකාවක් විදියට හරිද ඔන්න ඔක තමයි භාෂාව දෙවෙනි නීතිය මේක ඔලස නෝට් කරගන්න අපි ටග් ගාලා මේ ටික ඔක්කොම ප්‍රැක්ටිකල් එකෙන් බලමු කොහොමද මේක වැඩ කරන්න කියලා රයිට් ඉක්මන් කරලා නෝට් කරගත්තා රේස් හෑන්ඩ් එකක් දෙන්න හරි නේද? හොඳට රෙසෙන්ඩ් එක කවුරුත් පාවිච්චි කරන්න හොඳ මම දන්නේ නැහැ නේ. රයිට් අපි කරමු ප්‍රැක්ටිකල් එක. ඉවරයිද? රයිට් අපි ටග් ගාලා මේක ප්‍රැක්ටිකල් එකක් බලමු. මේ ටික මක් කළා දැම්මා වැඩික මක් කළා දාලා හයි ඔන්න බලන්න දැන් අපි මෙහෙම කරමු information කියන වචනය අපි practical එක දිගට කරගෙන යමු information හොඳද ඔය මොකෝද විස්තරයක් නැතුව මම වචන type කරලා save කරගත්ත .html දාපු එකමයි කලින් එකම එතකොට right ඔන්න ඔය ප්‍රමාණයෙන් තමයි අපිට මේ වචන පේන්නේ දැන් අපිට මේක මාතෘකාවක් කරගන්න ඕනේ එහෙනම් මොකද අපි පළවෙනි නීතිය පාවිච්චි කරා h1 කියලා දෙපැත්තේ දැම්මා ඔය විදියට h1 tag එක close කරා ඔන්න අපේ භාෂාවේ පළවෙනි නීතියෙන් වැඩක් ගත්තා
අදාළ අන්තර්ගතය දෙපැත්තේ මේ විදිහට අදාළ ටැග් දෙක දාන්න උපදෙස් දෙක දාන්න වෙනසක් කරොත් සේව් කරලා වෙබ් බ්‍රවුසරේ අරගෙන රීලෝඩ් කරලා බලන්න අන්න මාතෘකාවක් වුණා දැන් පළවෙනි නීතිය හරි දෙවෙනි නීතිය මෙච්චරයි දෙවෙනි නීතිය තමයි මේක අපිට යම් වෙනසක් කරන්න ඕනද ඒ වෙනස කරන්න ඕන පදේ අදාළ ටැග් එක ඇතුළේ විස්තර කරනවා එහෙනම් ඒක තමයි ලයින් සමානයි සෙන්ටර් කියලා එනවා ඔහොම H1 align සමානයි center සේව් කරා වෙබ් බ්‍රවුසර් එක ගත්තා රීලෝඩ් කරලා බැලුවා අන්න අදාළ පදය මැදට ගියා තේරුණා නේද ඔහොමයි මේක යන්නේ ඔන්න නීති දෙක ගන්න right එහෙනම් අපි ඔහොමට අටක් ගාලා කරගෙන යමු දාගන්න ඊළඟ මාතෘකාව දැන් අපි වචන ටික අල්ල ගාව මූලික නීතිය වෙබ් පිටුවක මාතෘකා දැක්වීම වෙබ් පිටුවක මාතෘකා දැක්වීම වෙබ් පිටුවක මාතෘකා දැක්වීම වෙබ් පේජ් එක මාතෘකා දක්වන ආකාරයයි කරන්න හදන්න මෙන්න තියෙනවා ලියන්න මෙහෙම කෙටි සටහනක් H1 මගින් විශාල මාතෘකාවද H6 H6 මගින් කුඩාම මාතෘකාවද ලබා දෙ H1 මගින් විශාල මාතෘකාවද H6 මගින් කුඩාම මාතෘකාවද ලබා දෙ ඔන අවශ්‍යට අග්ගා ලියා ගන්න පුළුවන් මීට කලින් මේවා දැනගෙන හිටියත් පොඩ්ඩක් නෝට් එක දාගන්න මං ලේසියට හරි කෙටි මාතෘකාවක් ගත්තේ H1 ටැග් එක ක්ලෝස් කරා මම මේක කොපි කරගන්න ඔටක් ගාලා ඔය විදිහට පේස් කරගත්ත පේලි 6ක් දැන් මේ ටික ටැග් ගාලා වෙනස් කරගෙන යනවා H2, H3, H4, H5, H6 සේව් කරා ඔන්න අවුට්පුට් එක අපි බැලුවා ඔය විදිහට පේනවා ඇති ඔයාලට ICT H1 වල දාපු මාතෘකාව විශාල වෙලා තියෙනවා H6ට යන්න යන මාතෘකා ප්‍රමාණයෙන් එන්න කුඩා වෙලා තියෙනවා right ඔන්න එමනම් මෙන්න මේ නෝට් එකට අග්ගාලා දාගන්න හැකි තාක් ඉක්මනින් දාගන්න ඔහොම තමයි වැඩ කරන්නේ H7 කියලා එකක් නැහැ HTML භාෂාවේ තව දෙයක් තියෙනවා ඔක ලියන අතර යහගන්න මේ වැරද්දක් අපි error එකක් කරොත් ඒක error message Python වල වගේ එන්නේ නැහැ මේ programming language නෙවෙයිනේ අපි මේ භාෂාව නීතියට පටහැනිව යමක් කරොත් ඒකේ අර default value එක සාමාන්‍ය ප්‍රමාණයෙන් පෙන්වන. දැන් අපි H7 දැම්මොත් නිකන් අකුරු පෙන්වන සාමාන්‍ය සම්මත ප්‍රමාණයෙන් පෙන්වන. එච්චරයි. ඔන වලට වෙනම ඔක type කරලා බලන්න පුළුවන්. Play Store වල තියෙනවනේ ඕන තරම් HTML editors එහෙම phone එකෙන් උනත් ඔක බලන්න පුළුවන්. Right. වෙලාව ඇති කියලා හිතෙනවා. ඊළඟ මාතෘකාව දාගන්න වෙබ් පිටුවක ඡේද දැක්වීම වෙබ් පිටුවක ඡේද දැක්වීම මූලික නීතික මේ යන්නේ මූලික නීති වෙබ් පිටුවක ඡේද දැක්වීම වෙබ් පිටුවක ඡේද දැක්වීම ලියාගන්න වෙබ් පිටුවක ඡේද දැක්වීම සඳහා වෙබ් පිටුවක ඡේද දැක්වීම සඳහා අපි ගන්න p ටැග් එක p කුඩා විශාල ලකුණු අතර p භාවිතයට ගනි
p tag එක අපි පාවිච්චියට ගන්න. හරි. තරු ලකුණක් දාලා ලියන්න මෙහි විශේෂත්වය වන්නේ මේක 2011 රචනා පේපර් එකේ අහනවා. මෙහි විශේෂත්වය වන්නේ ඡේදයට ඉහළින් සහ පහළින් හිස් පේලි ලැබීමයි. ඡේදයට ඉහළින් සහ පහළින් හිස් පේලියක් ලැබීමයි. ඡේදේ උඩිනුත් වෙනවා යටිනුත් වෙනවා. ඡේදේ උඩිනුත් වෙනවා ඡේදේ යටිනුත් වෙනවා. හරි මම දැන් අගාල මේ කොපි කරලා අරගෙන අපේ නෝට් පෑඩ් එකේ අපි බලමු. රයිට් ඔන්න තියෙනවා. සේව් කරා. මේක අපි වෙබ් බ්‍රවුසරෙන් බලමු. මෙන්න මේ විදියට එන්න. පාඩු පේනවා ඇති. ඡේද දෙක තියෙනවා. මම ටිකක් zoom කරා. ඡේදයේ මේ මෙතනත් උඩිනොත් පොඩි ඉඩක් වලට පේනවා. ඉඩ පෙලියක් තියෙනවා. මේ ඡේද දෙක අතරත් තියෙනවා. යම් ඡේදයක් අත උඩිනොත් හිස් පෙලියක් එනවා. යටිනොත් එනවා. දැන් මේකේ උඩිනොත් ඇයිගෙන මෙතන පළතර දෙකක් තියෙන්නේ. තේරුණා නේද? දැන් වලට මේකේ පැහැදිලි නම් වැඩේ මං කියන කතාව. මේක උදේ බලද්දී ඇත්තටම හිස් පෙලි දෙකක් වගේ තියෙනවනේ. එනකොට ඔයාලා එකක් මතක තියාගන්න. ඒ කියන්නේ මේ එක හිස් පෙලියක් මේ ඡේදයේ හිස් පෙලි දෙක උඩින් යටින් එන එක. මේ තියෙන මේ දෙවෙනි ඡේදයේ උඩින් යටින් එන පෙලි දෙක තියෙනවා. තේරුණානේ? ඔන්නඔහමයි මේක හිස් පෙලි අරගෙන දෙන්නේ. මේ එක්සැම්පල් එක ලියා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඉක්මන් කරලා ටක් ගාලා ඔක ලියලා දාන්න. මේ කොටස ලිව්ව ටක් ගාලා ලියලා ඒක අවුට්පුට් එක යන විදියට ටක් ගාලා මේ විදියට ලියලා දාන්න. ඊළඟ මාතෘකාව වෙප්පිටුවක පේලිවෙන් කිරීම. වෙප්පිටුවක පේලිවෙන් කිරීම මෙන්න වෙබ් පේජ් එක මෙහෙම. දැන් අපි නෝට් පෑඩ් එක ගත්තොත් නෝට් පෑඩ් එකේ අපි ABC XYZ කියලා පේලි දෙකක් දැම්ම කියලා හිතන්න. මේ තියෙන නෝට් පෑඩ් එක නැත්නම් අපේ HTML එඩිටර් එක නෝට් පෑඩ් එකේ ඔහොම දැම්මොත් අපේ වෙබ් බ්‍රවුසර් එකේ පේන මේක තනි පේලියට ABC හිස්තනක් XYZ එහෙම තමයි පේන්නේ. අපි නෝට් පෑඩ් එකේ පේලි වලට වෙන් කරා කියලා මේ වෙබ් බ්‍රවුසර් එකේ ඔක හඳුන ගන්න දන්නේ නැහැ. මේ තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එකේ අපිට පේන විදිය, ඉන්ටර්නෙට් පේජ් එකේ පේන විදිය. හරිද? එහෙනම් අපිට පේලිය වෙන් කර ගන්න ඕන නම් මෙන්න මෙහෙමයි කරන්න. මේ නෝට් හරි වැදගත් රූපමය ක්‍රමයකට අපි දාගත්තොත් මේ BR ටැග් එක අපි පාවිච්චි ගන්න. BR එක කොහොමද දාන්න පුළුවන්? BR එක මේ මෙහෙමත් පාවිච්චි වෙනවා. මේවා තනිව හැසිරෙන ඒවා. මේ කපල් නැමේ මේ තනියෙන් ඉන්නේ, දෙන්නෙක් නැහැ. හරිද? BR එක මෙහෙමත් දානවා, මෙහෙමත් දාන ප්‍රශ්නයක් නැහැ. BR එක දාලා XYZ පල්ලෙ හැලිව්වත් එකයි මෙතන ලිව්වත් එකයි මොකද්ද වෙන්නේ? මේකේ අපිට එනවා ABC XYZ කියලා පේලි දෙකකට පෙන්වනවා. එහෙනම් BR ටැග් එක දැක්කද එතනින් ටක් ගාලා පේලිය කැඩෙනවා. හැබැයි හිස් පේලි නම් එන්නේ නැහැ. ඕතන නීති. හරි, ඕන වෙලාවක අපිට රූප දෙකක් වුණත් අපිට පේලි දෙකකට ගන්න ඕන නම් ඒ රූපේ කෝඩ් එක අවසානයේ BR එක දාන්න. හරිද? ඔන්න එහෙනම් ඉගෙන ගන්න. BR එකෙන් තමයි පේලි වෙන් කරන්න. රයිට්. මං හිතනවා මේ නෝට් එක හරි පැහැදිලි කියලා. වැඩේ අපි
පාඩම් කරන්නට වඩා මේක අවබෝධයෙන් ලියන්න, ටංගල්මය සටහන් ටික දාගන්න ඉතා ඉක්මන. මේ එක්සම්පල් එක හැටියට එන්නේ ශ්‍රී ලංකා ඉන්දියා කියලා එක තනි පෙළියට එනවා. මෙතන චයින ඇමරිකා කියන එක පෙළි දෙකකට එනවා නේද? මේක පුළුවන් බලාගන්න. දැන් මේ එක්සම්පල් එක හැටියට ශ්‍රී ලංකා ඉන්දියා මේ නෝට්පැඩ් එකේ තියෙන විදියනේ. ඒක එතකොට තනි පෙළියට එන්නේ. මේ පෙළි දෙක චයින ඇමරිකා දෙක පෙළි දෙකකට එනවා. ඔන්නම පොඩි සටහනක් දාන්න. මෙතන එන්නේ ශ්‍රී ලංකා ස්පේස් ඉන්දියා. ඊට පස්සේ මෙතන එන්නේ චයිනා ඇමරිකා. ඔන්න ඔහොම රයිට්. අපේ නොටිවට එක ඊට පහලට මොන මෙහෙම තිකක් සෙන්ටරින් කන්ටෙන්ට් නේ. මම මේක අතයි පොඩ්ඩක් පුරුදු මූලික නීතිමාලාව යන එක අවසාන කොටස සෙන්ටරින් කන්ටෙන්ට්. ගයි තව එකක් තියෙන මූලික නීතිමාලාව, තව දෙකක් තියෙන. ඒ දෙක කරලා අපි වෙනනෝ මාතෘකාවට ප්‍රවේශ වෙමු. දාගන අන්තර්ගතයේ මැදට ගැනීම සෙන්ටරින් කන්ටෙන්ට්. අපි දානවා අන්තර්ගතයේ මැදට ගැනීම. හරි, ඕනම අන්තර්ගතයක් මැදට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ සෙන්ටර් ටැග් දෙක අතර ඒ කොටස දැම්ම. හැබැයි අනිවාර්යයෙන්ම වහනකම් මේ අදාළ අන්තර්ගතයේ මැද තියෙනවා. හරි නේද? මම එක්සැම්පල් එකක් විදිහට මේක කොපි කරලා ඔතනින් අරගෙන අපි නෝට්පෑඩ් එකට දාලා බලමු මේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. ඔන්න කෝඩ් එක. මේකේ හැටියට ඡේද දෙකක් තියෙනවා. මේ ඡේද දෙකේ සෙන්ටර් ටැග් දෙක අතර යන්නේ ඔන්න ඔය කියන දෙවෙනි ඡේදය. එතකොට මේ දෙවනි ඡේදය වෙබ් පේජ් එකේ සෙන්ටර් අලයින් වෙනවා. පළවෙනි ඡේදේ පාඩුව තියෙනවා. ඕක තමයි කතාව. හරිද? එහෙනම් අපි බලමු මේ කියන කතාව ඇත්තද කියලා. සේව් කරා. වෙබ් බ්‍රවුසර් එකේ අපි බලුවා. හරිද? ඔන්නාලා දැන් පැහැදිලි ඇති. දෙවනි ඡේදේ හරියට වෙබ් පේජ් එකේ මැදින් තියෙනවා. පළවෙනි ඡේදේ ඔය විදිහට තියෙනවා. ඡේද දෙක අතර පරතරයකුත් ආපු බව වලට පැහැදිලිව පේනවා. තේරුණා නේද? හරි. එහෙනම් මේ කෝඩ් එකත් අංගා ලියාගෙන මතක් වෙන්නත් එක්ක
මේක ලිව්වා notepad එක ලිව්වා output එක ලියනකොට අනිවාර්යයෙන්ම කොටුවක් ඇඳලා කොටුව ඇතුලේ දාන්න නැත්නම් ඒක අපිට ගැටලුවක් කරනවා මේක center වුණ බව දන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම ඔන්න වගේ කොටුවක් ඇඳලා ඒ කොටුව ඇතුලේ තමයි මේ output එක දාගන්න ඕන right එහෙනම් ඉක්මන් කරලා එකක් දාගන්නකෝ තව මූලික නීතිමාල තව එක නීතියක් තියෙනවා ඊට පස්සේ අපි මාතෘකාවට කඩනවා ලයිස්තු දක්වන විදිය රූප විනියෝ දාන විදිය ඊට පස්සේ ටේබල් දාන විදිය ඔයි වගේ links දාන විදිය ඔහොම ඔහොම මාතෘකාවට කඩලා තමයි උගන්වන්නේ මූලික නීතිමාලාවේ තව එක කොටසක් Right. ඊළඟ වැඩේ මූලික නීතිමාලා තව එකක් තියෙනවනේ මෙහෙම. මම එක නීතිය මේ PRE කියලා ටැග් එකක් දෙනවා. ප්‍රී ෆෝමැට් කියන වචන කෙටි වෙලා PRE කියලා ටැග් එකක් තියෙනවා. හොඳද? PRE කියලා ටැග් එකකින් එන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔක ලේසියෙන්ම නෝට් එකක් දැම්මොත් දැන් ඔන්න හිතන්න. මම notepad එක අරගෙන මෙන්න මේ විදිහට ටයිප් කරා කියලා හිතන්න. පේලි තුනක මේ අකුරු ටික දුරස් කරලා ටයිප් කරා. මට දැන් මේ විදියටම ගන්න ඕන web browser එක. notepad එකේ ටයිප් කරපු space පේලි කඩේ මේ ටික ඔක්කොම එක web browser එක ගන්න ඕන නම් අන්න මං කරන්නේ. නැත්නම් පොද මෙහෙ වෙනවනේ. පේලි වෙන් කරා කියලා මෙයා දන්නේ නැහැ. දුරස් කරපු බව දන්නේ නැහැ. හරිද? ඉතින් වැඩ ගොඩක් කරන්න ඕන මේක normal ක්‍රමයට යනවා නම් BR එක දාලා පේලි කඩලා ඊට පස්සේ හිස් තැන් ගන්න NBSP කියලා ස්පෙෂල් මේකක් තියෙන විශේෂ සංකේතයක්. එක හිස් තැනකට මේ වගේ එකක් දාන්න. එතකොට මේ හිස් තැන් 10ක් විතර දෙන මේව 10ක් විතර ටයිප් කරන්න වෙනවා. එහෙනම් මේ තියෙන පේලි කැඩේ මේ හිස් තැන ගන්න ක්‍රමය. එක හිස් තැනක් ගන්න NBSP දාලා සෙමිකෝලන් දැවොත් එක හිස් තැනක් නිර්මාණය වෙනවා. හරි. දැන් හරි කරදරයි. ඒක නිසා අපිට තියෙන්නේ මේ notepad එකේ ටයිප් කරපු හිස් තැන් පේලි කඩපු ඒ විදිහේ ඔක්කොම ඒ විදිහටම web browser එකට ඇතුළත් කරගන්න ඕන නම් අපි මොකද කරන්නේ? ඒක දානවා PRE tag එක අතර ওই විදිහට ටයිප් කරලා තියෙනවා. අන්න එතකොට web browser එකේ මොකද වෙන්නේ? අර විදිහටම මේක අපිට පෙන්වනවා. ඔකයි වැඩේ. හරිද? ඔන්න එක සැරයක් ටග් ගාලා ඔන්න බලමු. ඔයාලටත් ඔක බලන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔය අපි Java Python වගේ කෝඩ් ගහනකොට ඒවයි අනුච්ඡේදන ඉඩවල් පෙන්වන්න නේද? අනිවාර්යයෙන්ම ඕනේ. එතකොට අපි ලේසි දැන් ඔන්න හිතනවා Python කෝඩ් එකක් ගහන්න. if එක දාලා ඒ වගේනේ. එතකොට දන්නවනේ අපි ඒව අනුච්ඡේදන ඉඩක් තියෙනවනේ. හරි PRE එක දාලා ඔය වගේ අපිට ගන්න පුළුවන් මම වෙලාව යන නිසා චුට්ටක් මේ වගේ එක්සැම්පල් එකකට එන්න XY Z PRE එක ක්ලෝස් කරා සේව් කරා ඔන්න web browser එකෙන් බලන්න එක නේද ගාන්ට ඒවේ තියෙන විදිහටම දුර පරතර එක්ක ඇවිල්ලා තියෙනවා. right ඔන්න ඔකයි වෙන්නේ. හරි එහෙනම් ඔන්න ඔක නෝට් කරගන්න මූලික නීතිමාලාව ඔතනින් ඉවර වෙනවා.